අමිලා ඉදිරිපත් කළ දෙවැනි ගායනය මගේ හිතට හුඟක් කාවැදුනා. මා කැමති අහන්නට රාජුගෙන්. මමත් හිතනවා මේ චන්ද්‍රිකක්ක කීමට මමත් එකඟ වෙනවා. හොඳයි. ඔබ කියන්නේ අමිලා. ජගත්, දැන් ඔබේ වාරිය. දෙදෙනෙක් සිටිනවා මං හිතන විදිහට. ඔය දෙදෙනා නම් කරන්න. අමිලාත් සංකත්. අමිලත් සංකත්. ස්වර්ණ, ඔබේ සිතගේ අනුව මොවුන් ඔබ පැසුවා මොවුන් අයෙක්වත් පරාජය ලැබුවන් නෙමේ අපරාජිතයි. නමුත් ඔබ වඩා ඔබේ හදවතට සමීප කරගත්තේ කාගේ ඉදිරිපත් කිරීමද? නෝ කැමස් කියනවා නෙමෙයි, බේරෙන්ඩ හදනවා නෙමෙයි. ඒ හය දෙනාම ඊයේ ගැනගත්තොත් හය දෙනාම ඉතාමත් හොඳින් මට දැනෙන ආකාරයට ඉතාමත් හොඳින් ගායනය කරා. ඔබට සිතට තදින් වැදුණු ගීතයක් තියෙනවාද ගායනා කළ ගීතයන් අතර? ගායනා කරපු මේ හතර දෙනාගේ ගීත අතර ඔක්කොම හොඳ ජනප්‍රිය ගීතනය ගොල ගායනය කරේ. ඉතින් මට හරි අමාරුයි කියන්න. හොඳ ජනප්‍රිය අපි හැමදාම දන්න සින්දු මේ අලුත් සින්දුත් නෙමෙයිනේ. ඔබට කල්පනා කරන්න එපා. මට එපා කල්පනා. හොඳයි. අමිලත් සංකත් බොහෝ දුරට ඉදිරියට ආයුතුවත් අය හැටියට ප්‍රකාශ වුණා. ඔව්, එ අතරින් මේ කණ්ඩායමේ සිටින ගාමිණී සුසිරිවර්ධන, ඔබට සිදුවෙනවා ඇත්තෙන්ම අද දවසේ පස් දෙනාගේ අතරට යාමට ප්‍රථමයෙන් මේ වේදිකාව මත රැඳී සිටින ඒත් අවසන් තිදෙනාගේ අතරට තවමත් එක් අයෙක් සිටිනවා ඉදිරියට යා යුතුව. ඒ තැනැත්තා තෝරා ගැනීම ජනතා විනිශ්චයට අනුව සිදු කරන්නේ නම් ඔබ පැවසුවා සංක, ඒ වගේම අමිලා මේ පස් දෙනා අතරට යාමට සුදුසු තරංකරුවන් දෙදෙනෙක් කියා මුලින්. ඔව්, මයිද පක්කරන්න. එහෙම සංක, ඔබ අද දවසේ ඒ වාසනාව ලබා ගන්නා තරංගකරු බවට මේ අවස්ථාවේ පත්වන්නේ නැහැ. ඔබ තවදුරටත් රැඳී සිටිනවා අවසන් තිදෙනා අතර. එහෙමනම් දැන් තිබෙන්නේ නදිනිත් අමිලාත් අතරින් එක් අයකු තෝරා ගන්නටයි. අද දවසේ ජනතාව ඉදිරිපත් කළ ඇති ප්‍රතිචාර අනුව මේ තාක් මේ දෙදෙනාම ඉතාමත් හොඳින් රැකගනු ලැබුවා. ඉතාමත් හොඳ ප්‍රතිචාර මතින්. නමුත් අමිලා, ඔබ වතාවන් ගණනාවක් ඒ අවදානමේ ඔබ සිටියා. නමුත් නදිනේ ඊට බොහොම අඩුවෙන් ඒ අවදානමට ලක් වුණේ. ඒ අනුව අද තවදුරටත් අවසන් තිදෙනා අතරට එක් වන්නට නදිනේ ඔබත් අමිලත් අතරින් මා හිතන්නේ ඒ සුදුසුකම ජනතාව ලබා දී ඇත්තේ අමිලා ඔබට නොවේ, ඔබ පස් දෙනා අතරට.
අනාගතයේ ගායිකාවකගේ ඒ පරිපූර්ණත්වය පෙන්වනවා. ඔබට සුබ කතරු. දැන් තෝරා ගත යුතුව තිබෙනවා. අවසන් ඒ අවමයන් අගයන් ලැබූ ඒ දෙදෙනාගේ තරගය සඳහා අවදානම් තත්ත්වයකට පත්වන්නේ කවුරුන් දැයි කියා හඳුනා ගැනීම. ගාමිණී සුසිරි වර්ධන, ඔබ මා හිතන්නේ එක්තරා ආකාරයකින් වාසනාවන්තයි. සංක, ඔබ මේතාක් ඔබේ වාසනාව ඉතාමත් හොඳින් තිබුණා. ප්‍රතිචාරත් ඔබට හොඳින් ලැබුණා. නදිනි, ඔබ ඉතාමත් දිදුලන තරුවක් ලෙසින් මේ වේදිකාව මත රැඳුණා. අද දවසේ නදිනි තවදුරටත් ඔබට මෙන්ම ඔබ තිදෙනාට රැඳී සිටින සිදුවෙනවා මේ විරාමය අවසන් වෙනතෙක්.